මම ගුරුවරියක්. ඒ නිසා තමයි මම මේ සිසු දැරවියන් ගැන කියන්න ඕනේ. මේ මහා ලොකුවට කතා කරන ඔබ කවුරුත් අපි දැරවලු. අත්දැකීම් වලින් දන්න සමීපාරක්ෂකතුවා ගැන හරියට ලොකු කතන්දරයක් නෝ මේවා ගැන දන්නේම නෑ වගේ තමයි දැන් හුඟක් අය කතා කරන්නේ. ඔව් මේක අපි කවුරුත් දන්නවා. දැරවියන් මල් වල වෙනවා කියන්නේ ඇය මමක් වින සුසුකම් නවන පළවෙනිම පියවර. ඒ අයට මම දැක්ක රූපවාහිනි වල මිටියන් කෑ ගහනවා. ඒගොල්ලන්ට නෑ ඉන්නවද දන්නේ නැහැ මම නම් දන්නේ නැහැ. හැබැයි මමක් හැටියට ගුරුවරියක් හැටියට ඒ වගේම බිරිඳක් හැටියට මම කියන්නේ මේවා මහා අවඥාවෙන් කතා කරන්න ඕන දේවල් නෙමෙයි. ඒවා සාමාන්‍ය සිදුවීම්. අපේ ගෙදර කවුරු හරි ඉන්නවා, අපේ අම්මා ඉන්නවා, දුව ඉන්නවා, නැගිනිය ඉන්නවා. ඒ ඔක්කොටම මේ අත්දැකීම තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි මේක වෙනසක් තියෙනවා නගර බදායක. ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒ වුණාට ගම්බද ඒ වගේම දුප්පත් අය මේවා ප්‍රශ්න. මේ කෑකෝ ගහන අය ඔක්කොම මුදල වෙනුවෙන් යන වෙච්ච අය කියන විතරක් හිතලා ඔවුන්ට අනුකම්පා කරන්න. දවස් කිහිපයකට කලින් පොහොට්ටුවේ තිබිච්ච රැලියකට සහභාගි වෙච්ච පිරිසක් කාන්තාවක් දූෂණය කරලා තියෙනවා. පොහොට්ටුවේ ඉහළ ඉන්න නායකයන් මේක වහන්න විවිධ විදිහට පොලිසියට බලපෑම් කරලා තියෙනවා කියලත් අපිට ආරංචි. මේක මං හිතන්නේ මේ පොහොට්ටුවේ උදවියට අමුතු දෙයක් නෙමෙයි. මං හිතන්නේ රටේ ජනතාවට මතකයි මීට කලින් ආණ්ඩුවේ ඉන්න කාලෙදී මාතර පැත්තේ හිටපු සභාපති කෙනෙක් කාන්තාවෝ 100ක් දූෂණය කරලා පාටි දැම්මා. ඒ කළා ඒ පාටි වලට ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට ඒ ඉන්න නායකයෝ බවා සහභාගි වුණා. ඉතින් මේ අයට මේක ඉතාම විහිළුවක් හැටියට තමයි මේ කාන්තා පාර්ශ්වය දිහා බලලා කාන්තාවන්ට සලකන විදිය අපිට දැන් හොඳට පේනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කාන්තාවන්ට සුවිශේෂී තැනක් හිමි වෙලා තියෙනවා. එතුමා කිව්වා මේ ගැහණු දරුවන් ඉන්න පාසලට විශේෂ වෛද්‍ය මධ්‍යස්ථාන ඒකක පිහිටවනවා. ඒ වගේම එතුමා කිව්වා සනීප ආරක්ෂාව පිළිබඳ. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැති කාන්තාවන් මේ දරුවන් කොපමණක් ඉන්නවද? ගැහණු දරුවෝ 3-4 දෙනෙක් ඉන්න පවුලක ඒ තාත්තාට ඉස්තර රැකියාවක් නැතිනම් ඒ තාත්තට ඒක කරන්න බෑ. මම යුද්ධයෙන් විපතටපත් කාන්තාවන් සමග උතුරු නැගෙනහිර පහුගිය කාලේ වැඩ කරා. ඉතින් මම දැක්ක මේ පළාත්වල විශේෂයෙන්ම මේ පහසුකම නැහැ. ඉතාමත් උපහාසයෙන් යුතුව හෙලා දකින කාන්තාවන් අපි දකිනවා. ලැජ්ජ නැද්ද අහනවා එහෙම කියන්න. සල්ලි වලට දෙනවා නම් නොමිලේ දෙන්නේ කොහොමද ලැජ්ජාවට කාරණාවක් වෙන්නේ? එහෙමනම් එවැනි අය ලැජ්ජ බය නැති කරගෙන තව මොනව අලෙවි කරයිද කියලා අපි දන්නේ අනාගතේ. මේකයි අපේ රටට උදා වෙලා තියෙන තත්ත්වය. මේකයි අපේ කාන්තාවට උදා වෙලා තියෙන තත්ත්වය.